එකතුමනි මම පටංගන්නෙම මේ ආණ්ඩුවේ කාන්තාවන්ට මේ රටේ ගැහැණුන්ට සලකන විදිය ගැන අත්දැකීමක් ලැබලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ මම අද උදේ ජාතික ජන බලවේගයේ කාන්තාවන් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට මේ උද්ඝෝෂණයක යෙදෙනකොට අද අපිට අදාළ වැයශීර්ෂය කතා කරන දිනයේ තුල විශේෂයෙන්ම කාන්තහා ළමා අමාත්‍යංශයේ වැයශීර්ෂය 50%කින් පමණ අඩු කරලා තියෙන වෙලාවක මේ රටේ ගැහැණුන් විශාල පීඩාවකට ලක් වෙලා ඉන්න මොහොතක ඔවුන්ගේ පෝෂණ තත්ත්වය, සෞඛ්‍ය, මානසික තත්ත්වය, ආර්ථික තත්ත්වය සියල්ලම කඩා වැටිලා තියෙන තත්ත්වයක් තුළ ඒ වෙනුවෙන් හඬනා ගන්න උද්ඝෝෂණයක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ඉතාමත්ම සාමකාමීව උද්ඝෝෂණයක් කරමින් ඉඳද්දී එය අවසන් කරන මොහොතේ මම කතා කරමින් ඉන්න වෙලාවේ අපේ සහෝදරියන්ව ස්තුති කළා ඔවුන් නැවත ඔවුන්ගේ නිවෙස් කරා යන්න කියලා මම කියමින් සිටියදී මේ රටේ පොලිස් අර පත්වෙලා ඉන්න පොලිස්පති මාස 3ක කාලයක් තුළ ඔහුගේ වැඩ පෙන්නන්න වෙන්නේ නැති ආණ්ඩුවේ බලධාරීන්ව සතුටු කරන්න වෙන්නේ නැති නිරායුධ සාමකාමී කාන්තාවන් පිරිසකට ජල ප්‍රහාරයකින් ජල ප්‍රහාරයක් එල්ල කරේ එකාතකින් අපි සතුටු වෙන්න ඕනේ මේ ආණ්ඩුවේ හෙළුව දිනෙන් දින ඔවුන් පෙන්නන එක ගැන අද එතන පොලිසිය අපි හිතන්නේ පොලිසිය ඉහළ අන නැතුව ඔහොම ක්‍රියා කරයි කියලා ඒකෙන් තේරෙනවා මේ රටේ පාලකයන් මේ රටේ ගැහැණුන් ගැන හිතන දේත් දකින දේත් ගැහැණුන්ට දෙන වටිනාකම පාර්ලිමේ අයවැයෙන් කප්පාදුවක් කරමින් උද්ඝෝෂණයේ යෙදෙන කාන්තාවන්ටත් මෙහෙමනම් සලකන්නේ මම හිතන්නේ අද දවස තුල මේ රටේ සියලුම කාන්තාවන්ට මේ රටේ 52%ක් වන ගැහැණු ප්‍රජාවට හොඳ පණිවිඩයක් ලබා දුන්නා තව දුරටත් මේ ආණ්ඩුව එක්ක අපිට සාකච්ඡා නැහැ මේ ආණ්ඩුව එක්ක අපිට ප්‍රතිසංස්කරණවාදී සාකච්ඡා නැහැ පනත් ගෙනැල්ලා මෙතන කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කරන පනත් කොමිසන් සභා අරවද මේවද අදාළ නැහැ මොකෝ ඔවුන්ගේ ඇත්ත අද හෙළිදරව් වුණා ඉතින් ඒ නිසා මේ රටේ කාන්තාවන් මම හිතන්නේ අද තීරණය කරාවි අද දින තුල සිද්ධ වෙච්ච දේවල් දැක්කම මේ පාලකයන් ගෙදර යවන වැඩේ මේ පාලනය ඉවර කරන මේ දුෂ්ට නපුරු අසංවේදී පාලනය ඉවර කරන ඒකට තිත තියෙන වැඩේට අපි ගැහැණුන් හැටියට ඒකට නායකත්වය දෙනවා ඒක අවසන් කරනවා ගැහැණුන් ගැන ඇත්තටම හිතන්න පුළුවන් ගැහැණුන්ගේ අවශ්‍යතා අපේ ප්‍රශ්නවලට ප්‍රමුඛතාවයක් දෙන ගැහැණුන් පිළිබඳ තේරුම් ගන්න පුළුවන් මේ විදියට පීඩාවට පත් නොකරන පාලනයක් අපි පත් කරන්න අපි වෙනදටත් වඩා මහන්සි වෙනවා කියන එක මම හිතන්නේ අපි ප්‍රකාශ කරා මම ප්‍රකාශ කරන්න කැමති අද මේ අද දින තුල සිද්ධ වෙච්ච දේවල් තුලින් මම හිතන්නේ මේ රටේ සියලුම ගැහැණුන් ඒ තීරණයට එන බව මට විශ්වාසයි අද අපි මේ වැයශීර්ෂය ගැන කතා කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතාමත්ම මම මේ පාර්ලිමේන්තුවට එන ගමන් මට ආරංචි වෙච්ච ඉතාමත්ම ඛේදනීය ප්‍රවෘත්තියක් එක්ක කුරුණෑගල ප්‍රදේශයේ ගමක අවුරුදු 14ක දියණියක් ඇගේ තාත්තා ඇගේ නිරුවත් පින්තූර සමාජ මාධ්‍ය තුල දාලා ලක්ෂයක මුදලක් ලබා ගන්න පුළුවන් කියන එක මත ඒ අම්මට පීඩාව අම්මට බලකිරීමක් කරලා දරුවගේ නිරුවත් පින්තූර අරගන්න කියලා මේ රුපියල් ලක්ෂයක් හම්බ කරන්න ඒ පීඩාව දරා ගන්න බැරුව ඒ අම්මා තාත්තව පිහියෙන් කොටලා මරලා අද ඒ දරුවට අම්මත් නැහැ තාත්තත් නැහැ
අද මේ සමාජයට අපි ඉතුරු කරලා තියෙන්නේ මේ පාලනයෙන් අපි ඉතුරු කරලා තියෙන්නේ මෙන්න මේවා මේ මේක තවත් එක් කතාවක් වෙන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි මේක තමයි අද අපේ දරුවන්ගේ ගැහැණුන්ගේ අත්දැකීම බවට පත් වෙලා තියෙන්නේ මේක තව එක් කතාවක් කරලා මෙතන ප්‍රවෘත්තියක් කරලා මේක ඉවර කරන්න බෑ මේ පාලන ක්‍රමය තුල මේ සමාජ ආර්ථික ක්‍රමය තුල ඇත්ත වශයෙන්ම පාලක පාලන පන්තිය ඇරෙන්න මේ පාලක පන්තිය ඇරෙන්න බලේ ඉන්න අය ඇරෙන්න සියලු දෙනාම වින්දිතයෝ සියලු දෙනාම වින්දිතයෝ එතන ඒ තාත්තත් ඇත්තටම වින්දිතෙක් අම්මත් වින්දිතෙක් ඒ දරුවත් වින්දිතෙක් මේ සමාජ ආර්ථික ක්‍රමය අපිව පත් කරලා තියෙන්නේ එතනට තාත්ත කෙනෙක්ට ඒ ඒ දරුවගේ නිරුවා තමාගේ දුවගේ අවුරුදු 14 දියණියගේ නිරුවත් පින්තූර විකුණලා හම්බ කරන්න ඕනේ කියන තැනට තල්ලු කරේ මේ පාලකයෝ මේවට වග කියන්න ඕනේ මේ පාලකයෝ වග කියන්න ඕනේ පාලකයෝ දරුවව බේර ගැනීම සඳහා තමාගේ දුව බේර ගැනීම සඳහා අම්මා කෙනෙක්ට තමාගේ ස්වාමිය පුරුෂයාව මරන්න සිද්ධ වෙනවා නම් ඒ තැනට තල්ලු කරේ මේ පාලකයෝ ඒ අන්න ඒ තත්වයට තමයි අද අපේ සමාජය වැටිලා තියෙන්නේ දැන් මේ ආණ්ඩුව මම දන්නවා කියයි කියලා ඒ නිසා තමයි අපි සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා පනත් ගේන්නේ කියලා දරුවන් සහ කාන්තාවන් ආරක්ෂා කරනවා කියන එක කියලා තමයි මේ වගේ මෙවැනි පනත් ගේන්න හදන්නේ නමුත් ඒ බොරු කතා අපිට අදාළ නැහැ. අපි දන්නවා මේ එකක් පෙන්නමින් කරන්නේ විශාල විනාශයක් කියලා. ඔවුන් කාන්තාවන් හා දරුවන් පාවිච්චි කරන්නේ හැම වෙලාවෙම හැම මොහොතකම කාන්තාවන් සහ දරුවන්ගේ ඇත්ත ප්‍රශ්න විසඳීමට නෙවෙයි ඒවා පාවිච්චි කළා යම් කිසි විදියකට ඔවුන්ගේ පව ඔවුන් මේ කරන විශාල හානිය වසා ගන්න යම් කිසි අර නිකන් අයිසින් කෑලි ටිකක් ගේන්න හදන්නේ මේ ඉදිරිපත් කරලා තියෙන පනත් දැන් අලුතෙන් ඉදිරිපත් කරන්න નિયમિત කාන්තාවන්ට විශේෂිත වූ පනතුත් එහෙමයි ඔය සමාජ ආරක්ෂණ පනතත් එහෙමයි ආරක්ෂණ පනතත් එහෙමයි ඔය කාම්කරු සංශෝධන කියලා ගේන ඒවාත් එහෙමයි ඉස්සරහට දාන්නේ කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කිරීම කියලා හැබැයි ඔය පිටිපස්සේ තියෙන වෙනත් අරමුණු මේ ආණ්ඩුව මෙහෙමයි මේ ආණ්ඩුවේ තියෙන එකම අරමුණ මේ ප්‍රතිපත්තිවල තියෙන එකම අරමුණ ඇත්ත වශයෙන්ම ජනතාවගේ ප්‍රශ්න විසඳන්නවත් ජනතාවගේ ජනතාව මූණ දෙන මේ අතිශයින්ම පීඩාකාරී තත්වයට යම්කිසි සහනයක් දෙන්නවත් නෙවෙයි තව දුරට තමන්ගේ බලය රඳවා ගැනීම සඳහා බලය රඳවා ගැනීම තුලින් ඔවුන් ආරක්ෂා වීමට පාලක පන්ති ආරක්ෂා කර ගැනීමට මොකද්ද තව දුරටත් පාවිච්චි කරන්න පුළුවන් තව එක තව විකුණන්න පුළුවන් මොකද්ද කියන එක. එච්චරයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට නම් මේ අද මේ විවාදයට සම්බන්ධ වෙන එක මේක මහා විහිළුවක් මේ වහ බොරුවක්. අපි ඔක්කොමලා මෙතන කරන්නේ මහා බොරුවක්. අපි දන්නවා අපි මේ කියන දෙන් කිසිම වැඩක් නැහැ. කිසිම වැඩක් නැහැ. මොකෝ අපිට පුළුවන් මහා දියුණු මහා සංකල්ප ගැන ඇල්ලා ලොකු කතා කරලා මේ අයවැය ගැන විශ්ලේෂණයක් කරලා අයවැයේ අඩුපාඩු පෙන්නලා යෝජනා ඉදිරිපත් කරලා අපි සතුටු වෙලා යන්න පුළුවන්. නමුත් අබමල් රේණුවක සත පහක වැඩක් නැහැ මේ කිසි දෙයක. මොකෝ මේ ආණ්ඩුව යන්නේ වෙනමම ගමනක. මේ ආණ්ඩුව යන්නේ වෙනම ගමනක මේ ආණ්ඩුව සියලුම ආයතන පාවිච්චි කරන්නේ ඒ ගමන යෑම සඳහා මිසක් මේ රටේ ජනතාව වෙනුවෙන් නෙවෙයි කියන එක ඉතාමත්ම පැහැදිලියි. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ ඇත්තටම මේ වෙලාවේ බලන්න අද වුණත් කාන්තා හා ළමා අමාත්‍යාංශය පිළිබඳ විවාදය කරන මොහොතේ අපි කී දෙනයිද ඉන්නේ? අපි කී දෙනයිද ඉන්නේ? ආණ්ඩුව පැත්තෙන් කවුද ඉන්නේ? මේවට ඇහුම්කන් දෙන්න. මේවට පිළිතුරු දෙන්න කවුද ඉන්නේ? මේ අයවැය පුරාවම අපි දැක්කේ ඒක. ඒක
දෙන්නෙක් ඉන්නේනේ. තමිනිත්තු දෙකක් තියෙන ගරුවන්ට ඉතින්. එතකොට ඒක කරන අතර තමයි ජනාධිපති අපිට යෝජනා කරනවා එකතු වෙලා වැඩ කරන්න කියලා. එකතු වෙලා වැඩ කරන්නේ කාත් එක්කද මොනවා වෙනුවෙන්ද? මම හිතන්නේ මේවා විහිළු මේවා ඇත්තට විහිළු නෙවෙයි අද විහිළුවකට එහා ගිහිලා මේ රටේ ඛේද වාචකයක් බවට පත් කරන මේ පාලනය ඉවර කරනවා ඇරෙන්න මේකට තිතක් තියනවා ඇරෙන්න අපිට වෙන විසඳුමක් නැහැ. මම ඇත්තටම මෙතන මේ අද සමෘද්ධි දෙපාර්තමේන්තුව පිළිබඳවත් ප්‍රශ්න රාශියක් තියෙනවා ඒවා කතා කරන්න අවශ්‍යයි. නමුත් ඇත්තටම හිතනවා කතා කරලා ඇති තේරුමක් තියෙනවද කියලා. පෙර පාසල් අධ්‍යාපනයේ ගුරුවරියන්ට විශාල ප්‍රශ්න තියෙනවා. ඔවුන්ට ලැබෙන්නේ මාසිකව 2500ක දීමනාවක්. ඒක කරගෙන යන්න බෑ. ඔවුන්ගේ පූර්ව ළමාවිය අධ්‍යාපනය කියන එක කඩා වැටිලා තියෙනවා. අද දෙමව්පියන්ට ඒක දරා ගන්න බැරි වියදමක් වෙලා. ඉතින් මේ හැම පැත්තෙම හිරකල. අත වශයෙන් මේ පෙර පාසල් ගුරුවරියන් මට බාර දුන්න පෙත්සමක් මම මේ වෙලාවේ සභාගත කරන්න කැමති. ඔවුන්ගේ ඉල්ලීම නිසා මම මේක සභාගත කරනවා. නමුත් මම දන්නවා මේ ඔවුන් කරන ඉල්ලීම්වත් ඔවුන්ගේ ප්‍රශ්නවලටවත් මේ ආණ්ඩුවෙන් නම් කිසිම විසඳුමක් එන්නේ නැහැ කියලා. අර ඔවුන් මගේ කරපු ඉල්ලීමට ගරු කිරීමක් හැටියට මම ඒ පෙත්සම ඉදිරිපත් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් මේ ඒක මම සභාගත කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුවට එන එකත් මේ විවාදවලට සම්බන්ධ වෙන එකත් ඇත්තටම හිරිකිත සහගතයි දැන්න. මොකෝ එළිය සිද්ධ වෙන්නේ එකක්, ආණ්ඩුව කරන්නේ එකක්, අපි මෙතන වෙනමම ලෝකෙක ඉඳගෙන මේ ප්‍රශ්න විසඳන්න ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න අපි මැදිහත් වෙන්න උත්සාහ කරනවා. අද ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ එක ආයතනයක්වත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ තව දුරටත් මේ මේ ආණ්ඩුව ඒක තමයි අපිට දීලා තියෙන දයාවද. සියලුම ආයතන සියලුම ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු නිලධාරීන්ට වැඩ කරන්න බැරි තත්ත්වයක් සහ අපිට වැඩ කරන්න බැරි තත්ත්වයක් මේ නිර්මාණය කළා තියෙන්නේ. මේක පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ කියමින් ලබා දුන් කාලයට ස්තුතිවන්ත වෙමින් නතර වෙනවා. බොහොම ස්තුතියි.